අතක හෘද රේඛාවට සමගාමීව හෝ හෘද රේඛාවෙන් පහළට ගමන් ගන්නා රේඛා සංවේදී රේඛා වශයෙන් හඳුන්වන්නට පුළුවන්. මෙම රේඛාවල පවතින සුවිශේෂී ස්වභාවය වන්නේ මේවා කාලයෙන් කාලයට මතුවීමයි. මෙසේ මතුවීමෙන් හඟවන්නේ එම කාලවකවානුව තුළ තමන්ගේ මානසික මට්ටමේ වරින් වර වෙනස් වීමයි. බොහෝ අවස්ථාවලදී සංවේදී බව පෙන්නුම් කරන්නේ සිකුරු මණ්ඩලයේ පවතින රේඛා හරහායි. එමෙන්ම මීට පෙර සඳහන් කළාක් මෙන්ම සිකුරුදාමය හරහා පෙන්නුම් කරන්නේ පුද්ගලයෙකුගේ සංවේදී ස්වභාවයයි. මෙම රූපයේ දැක්වෙන හස්ත රේඛා සටහන අනුව පෙන්නුම් කරන්නේ මෙම තරුණයා වඩාත් සංවේදී පුද්ගලයෙකු නොවන බවයි. ඊට හේතුව වන්නේ සිකුරු මණ්ඩලයේ රේඛා අවමව පැවතීමයි. රතු පැහැති රවුමින් පෙන්නුම් කරන්නේ එම සිකුරු මණ්ඩලයයි. නමුත් ඉතාමත් පරීක්ෂාවෙන් බැලූ විට පෙනෙන කාරණයක් වන්නේ සිකුරු මණ්ඩලයේ රේඛා අවමව පැවතියාට සිකුරු මණ්ඩලයේ ඉතාමත් ක්‍රමවත්ව වර්ධනය වී ඇති බවයි. මෙසේ වර්ධනය වීම හරහා සිකුරු සම්බන්ධ ගැටලු හෙවත් සම්බන්ධතා ආදීන් පීඩා විදීම පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම කරුණක් වන්නේ මෙසේ සිකුරු මණ්ඩලයේ ප්‍රබල ඉස්මතු වීම හරහා පෙන්නුම් කරන්නේ සමාජශීලී ගති ස්වභාවයකටත් වඩා මානුෂීය ගතියකි. මෙවැනි සිකුරු මණ්ඩලයක් පැවතීමම කෙනෙකුගේ මෘදු ස්වභාවය හඟවන ලක්ෂණයක් වේ. සමහර විට බාහිරින් බැලූ කල ඔවුන්ගේ චරිත ස්වභාවය හරහා මෙම මානුෂීය ස්වභාවය පිළිබිඹු නොවුනත් ඔවුන්ගේ ක්‍රියා හරහා මෙම තත්ත්වය මැනවින් වටහා ගැනීමේ හැකියාව පවතිනවා. අනෙක් රේඛාව වන්නේ රූපේ කළු පැහැදිලි රවුමින් පෙන්ව ඇති හෘද රේඛාවෙන් පහළට වැටෙන රේඛාවයි. මෙම රේඛා කාලයෙන් කාලයට මතුවන අතර වඩාත් මානුෂ්‍ය අවස්ථාවලදී ඉස්මතු වන බව මගේ අත්දැකීමයි. එනම් මෙම රේඛාව විශාල අභ්‍යන්තර පරිවර්තනයක් සහිත පුද්ගලයෙකුගේ අතක මතුවිය හැකිය. එම පුද්ගලයන් එකවරම තමන්ගේ ගති ස්වභාවයන් වෙනස් කර සමාජ සේවා කටයුතු එසේත් නැතහොත් පුණ්‍ය කටයුතුල නිරත වීම ආරම්භ කිරීමේ ස්වභාවයන් අත්දැක තියෙනවා. මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂා කිරීමේදී වැටහුණු කරුණක් වන්නේ මෙම රේඛාව පහළ වූ විගස බොහෝ දෙනා ආගමික කටයුතු දානමානී ආදී කටයුතුවලට ඍජුව දායකත්වය ලබා දීමට පෙළඹී ඇති බවයි. එමෙන්ම මෙම පුද්ගලයන් අන් අයගේ ගැටලුවලට වඩාත් හොඳින් ඇහුම්කන් දීමට යොහුසුළු වන අතර අනිකාගේ දුකේදී ඕනම කටයුත්තක් කිරීමට පෙළඹෙන බවද පෙන්නුම් කරනවා. ඔබගේ අතෙහි මෙවැනි රේඛා සටහන් පවතිනවා නම් ඔබ වඩාත් යහපත් මිනිසෙකු ලෙස තවත් අයෙකුට උපකාර කරනවාට සැකයක් නැහැ. මොකද හිතෙන්නේ? ඔයාගේ අතෙත් මේ වගේ රේඛා තියෙනවද? ඔයාලගේ අදහස් කමෙන්ට් ලෙස අපිට එකතු කරන්න. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් පහත බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.